ආසියානු කුසලානේ සුපිරි හතර දෙනාගේ වටේ පළවෙනි තරගයේ ක්‍රීඩා කරේ ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානය අතර මෙම තරගයේ අපූර්ව සිදුවීමක් සිදුනා. ඒ තමයි ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහර දෙමින් සිටියේදී රෂීඩ් කාන් පන්දු යවද්දී පිටිය මැද යම් වචන හුවමාරුවක් සිදුවනවා. මෙහි මැදට පැනපු භානුක රාජපක්ෂ සමතයකට ලක් කරන ආකාරයකුත් පෙනී ගියා. රෂීඩ් කාන් පුදුමෙන් වගේ හැසිරෙන ආකාරයකුත් අවසානයේදී රූපරාමෝල පෙනී ගියා. මෙහි සිදුවීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහසක් දක්වා තිබ්බා. මෙසේයි, මම හිතුවේ යාමට මොනවා හරි කිව්වා කියලා. ඉතින් මම ඇහුවා මොනවද කිව්වේ කියලා. එයා කිව්වා මට නෙවෙයි කිව්වේ, එයාලගේම පන්දු රකින්නෙක්ට තමයි යමක් කිව්වේ කියලා. ඉතින් මම ගිහිල්ලා එයාගෙන් සමාව ගත්තා. එයත් මගෙන් සමාව ගත්තා. ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒ වැරදි වැටහීමක් නිසා තමයි එහෙම සිදුවීමක් සිදු වුණේ. යනුවෙන් ධනුෂ්ක ගුණතිලක පවසා සිටියා. විශේෂම පසුව මෙම සිද්ධියේ ඡායාරූපවලට සමාජ මාධ්‍යවල විවිධ විහිළු කතා පැතිරෙන්නට ගත්තා. සමහරක් පවසා තිබුණේ ධනුෂ්ක ගුණතිලක රෂීඩ් කාන්ගෙන් වයස විමසන්නට ගිය බව. එහිදී භානුක රාජපක්ෂ අනේ පොඩි එකෙක් කියා මේ දෙදෙනාව දෙපැත්තට කරපු බව සමහරුන් පවසන්නට ගත්තා. විවිධ විහිළු කතා මේට පැතිරෙන්නට ගත්තා. කෙසේ වෙතත් සිදුවී තිබෙන්නේ වැරදි වැටහීමක්. විශේෂම ධනුෂ්ක ගුණතිලකගේ තමයි මේ වැරදි වැටහීම තිබී තිබෙන්නේ. අප දන්නවා ධනුෂ්ක ගුණතිලක තරමක් ආවේගශීලී ක්‍රීඩකයෙක් පිටිය මැද. ඉන් අනතුරු ඒ ආවේගශීලීත්වයෙන්ම ඔහුට කඩුල්ල පූජා කරන්නට සිදු වුණා අප දුටුවා. ඉතින් මෙවැනි හැඟීම්බර ආකාරයට පිටිය මැදදී ආවේගශීලී වීම එතරම් හොඳ කාරණයක් නොවෙයි. අවසානයේදී රෂීඩ් කාන් ධනුෂ්ක ගුණතිලකට කියපු දෙයක්වත් නැහැ. නමුත් ධනුෂ්කගේ ඉවසීම සහ ඒ සංයමය බිඳී ගොස් ඔහුට කඩුල්ලත් පූජා කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙවැනි සිදුවීම් ක්‍රීඩා පිටියේ සිදුවෙනවා සාමාන්‍යයෙන් හිතාමතාම. නමුත් පිතිකරුවන් වශයෙන් විශේෂයෙන්ම මතක තබා ගත යුතුයි, එක එක් කණ්ඩායම්වල උපක්‍රමවලට හසු නොවී තමාගේ පාඩුවේ තමාගේ තරගය ක්‍රීඩා කරගෙන යන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.